आयेशा संदगिरी यूट्यूब चैनल अदत्तबो आदरें पिलिगन्नवा දවස් 115කට පස්සේ ඒ කියන්නේ මාස 3යි දවස් 23කට පස්සේ දරුවෝ අධීර කිහිපයක් යටතේ හෙට දිනේ පාසල් යන සූදානම්. ඔවුන් වෙනුවෙන් අපි විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. මේ වීඩියෝව ඒ සඳහායි. පහුගිය අවුරුද්ද දෙසැම්බර් මාසේ කොරෝනා වසංගතයේ චීනය වෙලාගෙන තියෙනවා කියලා අපිට ආරංචි වෙනකොට අපි හිතුවේ නෑ ඒක අපේ ජීවිතවල ලොකු බලපෑමක් ඇති කරයි කියලා. හැබැයි මාර්තු 12 වෙනිදා අපේ පාසල් වහලා දානකොට COVID-19 වසංගතයේ බරපතලකම අපේ ජීවිතවලට දැනෙන්න පටන් ගත්තා. අපේ දරුවෝ එදා ඉඳලා පාසල් ගියේ නැහැ. ගෙදරට වෙලා කොටු වෙලා ඉන්න පටන් ගත්තා. COVID-19 වසංගතයේ හිමින් අපේ ජීවිතවල යම් යම් පරාසයන් වල එබිකම් කරමින් අපේ ජීවිතවලට බලපෑම්කාරී තත්වයක් ඇති කරන්න පටන් ගත්තා. මේ බලපෑම ගැන කතා කරනකොට මගේ ජීවිතේට ඒක බලපෑපු විදියට නෙමෙයි ඔයාගේ ජීවිතේට ඒක බලපාන්නේ. ඔයාගේ ජීවිතේටවත් මගේ ජීවිතේටවත් බලපාපු විදියට නෙමෙයි දිවා රාත්‍රී සේවයේ නිරත වෙන වෛද්‍යවරයෙකුගේ හෙදියකගේ ජීවිතේට ඒක බලපාන්නේ. ආරක්ෂක සේවයේ නිලධාරියෙකුගේ ජීවිතේට බලපාන්නේ. මේ කිසිවෙකුගේ ජීවිතවලට ඒ දේ බලපාන තත්ත්වයට මිදිලා ඒකට හාත්පසින් එහා ගියපු විදිහකට තමයි මේ තත්ත්වයේ දරුවන්ගේ ජීවිතවලට බලපාන්නේ. අපේ දරුවන්ගේ මානසික තත්ත්වයට, අපේ දරුවන්ගේ ජීවන රටාවට මේ COVID-19 වසංගතයේ කොයිතරම් දුරට බලපෑම්කාරී වෙලාද, ඔවුන් වෙනුවෙන් අපි කොයිතරම් දුරට අවධානය යොමු කරන්න ඕනේද? හෙට දිනේ පාසල් යන දරුවව අපි විවිධ ආකාර වලින් පෝෂණය කළ යුතුයි. මොකද මාර්තු 12 වෙනිදා අපේ පාසලෙන් පිටව ගිය දරුවා නෙමෙයි හෙට දිනේ අපේ පාසලට පැමිණෙන්නේ. එහෙනම් පළවෙනිම කාරණාව අපේ දරුවන්ට අපි හුරු කරන්න ඕනේ සතුටින් මෙම තත්ත්වය බාර ගන්න. මේ තත්ත්වය COVID-19 වසංගත තත්ත්වය තව වසර කිහිපයක් මේ ලෝකෙ තුරා ව්‍යාප්ත වේවි පවතිවි කියලා විශ්වාස කරනවා. ඒ වගේම තමයි මේ වගේ වසංගත නැවතත් අපිට පැමිණෙවි නොපැමිණෙවි කියන කාරණාව අපිට විශ්වාස කරන්නට බෑ. එහෙනම් අපිට මෙම තත්ත්වය සතුටින් බාර ගන්න දරුවන්ට හුරු කරන්න ඕනේ. මේ තත්ත්වෙන් දරුවන් ගොඩක් පීඩණයටපත් වෙලා ඉන්නවා. ඒක උසස් පෙළ කරන දරුවන්ට මේක දැඩි විදිහට බලපානවා. ඔවුන් පවසනවා ගිය අවුරුද්දේ අපිට සහරාන්ගේ ප්‍රශ්න නිසා ඉස්කෝලේ එන්න බැරි වුණා. මේ සැරේ COVID-19 නිසා අපිට ඉස්කෝලේ එන්න බැරි වුණා. අපිට කොහොමද උසස් පෙළට මුහුණ දෙන්නේ? තිබිච්ච මොරාල් එක බැහැලා අපි පාඩම් කරන තත්ත්වය දැන්නේ නැහැ. අපිට හරි අපි මානසිකව වැටිලා ඉන්නේ. මානසික අර්බුදකාරී තත්ත්වයක ඉන්නේ. දරුවෝ ගොඩාක් මානසික පීඩනයක ඉන්න උසස් පෙළ දරුවන් එක්ක කතා කරනකොට අපි මේ තත්ත්වයේ සතුටින් බාර ගන්න දරුවන්ට හුරු කරන්න ඕනේ. මේක ඔයාටවත් මටවත් විතරක් බලපාපු දෙයක් නෙමෙයි. මුළු ලෝකෙටම බලපාපු දෙයක් දුවේ පුතේ. එතකොට මේ තත්ත්වයත් එක්කලා අපි කොහොමද ගමන් කරන්නේ? හැමදේම වෙන්නේ හොඳට. මේ කාලෙදී ඔයාට ලැබිච්ච කාල සීමාව ඔයාට පාඩම් කරන්න යහපත් වෙන්න පුළුවනි. ඔයාට තව තව අලුත් අත්දැකීම් එක්ක ජීවිතේ බෙදා හදා ගන්න පුළුවන් වෙන්න පුළුවනි. එතකොට මේ තත්ත්වය මේ තියෙන වටපිටාව මේ තියෙන පරිසරයේ සතුටින් බාර ගන්න අපි දරුවන්ට හොඳ වාතාවරණයක් පාසල ඇතුළේ නිවස ඇතුළේ නිර්මාණය කර දිය යුතුමයි. එහෙම නොවුනොත් මානසිකව ව්‍යාධි තත්ත්වයට පත් වුණු දරුවන් අපිට මුණ ගැහෙවි. දෙවනි කාරණාව අපිට දරුවන්ගේ මානසික තත්ත්වය අවබෝධ කර ගන්න ඕනේ. මම කිව්වා මට දැනුණ හැටියට නෙමෙයි මේ වසංගතය ඔබට දැනෙන්න ඇත්තේ. ඒ වගේම තමයි අපි පවුල ඇතුළේ සමගියෙන් සන්තෝෂයෙන් ජීවත් වුණාට පැය 24ම පවුල් ආරවුල් දෙමව්පිය ගැටුම් එක්ක ජීවත් වුණු දරුවෝ ඉන්න පුළුවනි. දවසක් මේ මෑතකදී මට ටියුෂන් ගුරුවරියක් කියනවා. ඇය ටියුෂන් පන්තිය පටන් ගත්තට පස්සේ දරුවෝත් එක්ක සුවඳ සාකච්ඡාවක නිරත වුණාලු. පුතේ ඔයාලා ගොඩක් කැම බීම හදන්න ඇති. හරි සතුටින් ඉන්න ඇති. දරුවෝ එකක් පිට පරදවා කැම වර්ග 10 12 කියනකොට එක දරුවෙක් නිහඬව ඉන්නවලු. ඇයි අහලා ඇයි පුතේ ඔයා නිහඬ? ඇයි ඔයා කැම හැදුවේ නැද්ද? මේ දරුවා ටික වෙලාවක් බලන් ඉඳලා කවලු. ටීචර් අපේ ගෙදර සමහර දවස්වලට බත් තිව්වෙත් නෑ කියලා. ඒ තාත්තා කුලී වැඩ කරන තාත්තා කෙනෙක්. මේ වගේ සිය දහස් දරුවෝ ඔබේ පාසලට පැමිණේවි, ඔබේ තුරුලට පැමිණේවි. එහෙනම් හැමොත් එක්කම එක වගේ සුහද කතා බහක නියැලෙන්න එන්න අපිට බෑ. මොකද එක එක්කෙනාගේ පෞල් පසුබිම වෙනස්, මානසික තත්ත්වය වෙනස්. ඒ වගේම මේ COVID-19 වසංගතයේ දරුවන්ට භ්‍රාන්ති තත්ත්වවලට, විෂාද තත්ත්වවලට, ආතති තත්ත්වවලට පෙරලලා තියෙන්න පුළුවන්. නිතර අත්හොදනේක විස බීජ අපේ ඇඟේ ගෑවේ කියලා බය වෙන එක, ඇඳුමක් ඇඳපු ගමන් ගලවලා දාන එක කරෝගාව තියෙනවා. සමහර වෙලාවට දරුවන්ට මේ තත්ත්වය කොයිතරම් මානසිකව බලපාලාද කියනවනම් දරුවෝ Taman සෙල්ලම් කරන සෙල්ලම් ගෙවල් වල ತಮುಡುತ್ ಮಾಸ್ಕ್ ಹಾಕದಾಗಿನ ತಮಗೆ ಬೋಣಿಕ್ಕಟನ್ ಮಾಸ್ಕ್ ಹಾಕದಾಣಮಲು ಮೇ ವಿಸ ಬೀಜ ಬೋಣಿಕ್ಕಟೆ ತುಳುವೇಕಿಲ ಎಚ್ಚರಟ ಚೂಟಿ ದರುವಂಗಿ ಜೀವಿತವಲಟ ಮೇ ವಸಂಗತ ತತ್ತೆ ಬಲಪಾಲ ತಿನೋ ಮಾನಸಿಕವ ಬಲಪಾಣೋ समहर වැඩිහිටියන් නිවසට එලි බහිනකොට මාස්ක් එක මතක් කරන දෙමව්පියන්ට මතක් කරන තරම් දරුවෝ මේ ගැන ගොඩක් බය වෙලා තියෙනවා. දරුවන්ගේ චිත්‍ර ඇතුලේ දරුවන්ගේ ක්‍රියාකාරකම් ඇතුලේ COVID-19 පිරීලා ඉතිරිලා ගිහිල්ලා. එහෙනම් අපි දරුවන්ගේ මානසික තත්ත්වය අවබෝධ කරගන්න ඕනේ. ඒ මානසික තත්ත්වයත් එක්ක දරුවන්ට හොඳ ජීවිතයකට පන්නරය ලබා දෙන්න මේක අවස්ථාවක් කරගන්න ඕනේ. ඒ වගේමයි තුන්වෙනි කාරණාව දුරස්ත අධ්‍යාපනය අපි सिद्ध कला ताक्षण्य तेक्कल हैबई ताक्षण्य सीलु दिनाटम एकहा समानव नैति वटपिटावक नैति परिसरेकदी अपे दरुवंट अपि शाले देवल दरुवंगिन बलापुरुत्वयम वेरदी एक निसा निवसेदी लबा दुन्नु වැඩවලට තව කාල සීමාවක් ලබා දෙන්න ඔවුන්ට පිළිසකර කරගන්න දරුවන්ට මුලින් ඉඳන් උගන්වන්න उगन्य युतु वटपिटावक निर्माणे करला देन अपि मे ताक्षणिक मे दे कवर कला केला अपि एक अतहरला देमोतिं स्पिरिसक हेलिला यावी ओबे देनुम गबडावे ඊළඟම කාරණාව තමයි මේ ඇතිවෙච්ච තාත්ත්වයත් එක්කලා දැන් දැඩි හිටියෝ දෙමව්පියෝ ගුරුවරු හැල්මේ උගන්වන්න උත්සාහ කරනවා. මෙච්චර ගොඩක් ඔයාට මගේ ඇවිලා මේ ටික ඉවර කරන්න ඕනේ, මේ ටික පාඩම් කරන්න ඕනේ. අම්මලා කතා කරලා කියනවා අපේ පුතා කිසි දෙයක් කරන්නේ නැහැ, අම්මලා ගොඩක් දුක් වෙනවා. නමුත් අම්මේ තාත්තේ මතක තියාගන්න කලයකට වතුර පිරුණට පස්සේ තව තව දැම්මට වෙන්නේ ඒක හැලිලා යන එක. ඒක කලේ පුරව ගන්න පුළුවන් ප්‍රමාණයෙන් තමයි ඒක පුරවන්නේ. අපි ගොඩක් මේක පුරවන්න පටන් ගත්තොතින් දරුවගෙන් පිටට උතුරලා යනවා මිසක් දැනුම කිසිවක් මොලේට ගන්නේ නැහැ, මොලේට ඇතුල් වෙන්නේ නැහැ. එහෙනම් දරුවට පුළුවන් මට්ටමින් පුළුවන් වටපිටාවකින් පුළුවන් ධාරිතාවයකින් උගන්වන්න උත්සාහ කරන හැල්මේ ගැනීම සමහර විටක එයා ඉගෙනගත් දේ ඔහුගෙන් අමතක කරන්න කාරණාවක් වෙයි. එහෙනම් පිරිසුදු සුවදායි සමාජයක පළවෙනි පුරුක වෙන්නේ දරුවා. අපි පළවෙනි හැමදේම හොඳම දේ දරුවන්ට වෙන් කරන සමාජයක් ඇතුලේ හෙටින් නැරඹෙන පාසල් පද්ධතිය, හෙටින් නැරඹෙන පාසල් කාලයේදී දරුවන් ඉතාමත් සුරක්ෂිතව අරගෙන යමු. ඔවුන්ට මේ පීඩාවෙන් සතුටින් ශක්තිමත් ජීවිතය ගත කරන්න මාර්ගය කියා දෙමු. මේ වීඩියෝව ඔබේ ජීවිතයට වැදගත් වුණා කියලා මම විශ්වාස කරනවා. ඔබට එහෙම හිතෙනවා නම් මේකට ලයික් එකක් දාන්න, තව කෙනෙක්ට බලන්න, මේක ෂෙයා කරන්න. මේ වීඩියෝ වගේ මේ වගේ වීඩියෝ තවත් ඒවත් එක්ක එකතු වෙන්න ඔයා කැමති නම් මේ channel එක subscribe කරන්න. ස්තුතියි.